සාමාන්‍ය මගී ජනතාවගේ දුම්රිය ගාස්තු වැඩි වෙලා නැහැ. අසාමාන්‍ය ලෙස ඉන්ධන මිල වැඩිවීමෙන් ඉන්ධන පදනම් කරගෙන ධාවනය වෙන දුම්රිය වලට ඉන්ධන පිරිවැය දරා ගන්නට බැහැ. එතකොට දැනටම දුම්රිය දෙපාර්තමේන්තුව වර්ෂයකට බිලියන 7ක් විතර අලාභ විඳිනවා. ඒ අලාභ වින්දාම මේ අලාභය දරන්නේ මහ ජනතාව. ඒ නිසා අපි අකමැත්තෙන් හරි ලාභ ලැබීම කෙසේ වෙතත් ලාභ පාඩු නැති ලක්ෂයටවත් මේ රාජ්‍ය සේවාවන් සියල්ල ගේන්න ඕනේ. එහෙම නැත්නම් එයි පීඩණය සමස්ත ජනතාවටම මෙලෙස සින් දරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහ කරනවා දුම්රිය සතුව තියෙන ගබඩා ඉඩම් දුම්රිය සතුව අත්හැරලා තියෙන වුණු ප්‍රයෝජන වත්කම් ඵලදායක ලෙස පුද්ගලිකාංශයේ සමග හවුල් වෙලා හරි ආදායම හොයාගත්තොත් අර බිලියන 7 පාඩුව නැති වුණොත් සේවාවක් ලෙස වඩාම සානදායී ලෙස දුම්රිය මහජනයට පවත්වාගෙන යන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් දුම්රියෙත් වැටුපුත් ගෙවා ගන්න බැරුව නතර වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා සති දෙකක් ඉතල ඇතුළත දුම්රිය 50ක් අලුතෙන් මගින් ප්‍රවාහණය සඳහා එකතු කරන්න